గారు మునసనాడు మంత్రిత్వమని විශේෂයෙන්ම අද දින ආරක්ෂක අමාත්‍යාංශයේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩිහිටිය වෙනුවෙන් කතා කිරීම ලැබීමට සැලසීමත් වාසනාවක්. මොකද මම හමුදාවේ හිටිය කෙනෙක් හැටියට අද උදේ ඉඳන් අපි අහගෙන හිටියා නොයෙකුත් වාද විවාද, නොයෙකුත් දේවල්, අපහාස උපහාස සියලු දේවල් අහගෙන හිටියා. ජනාධිපතිතුමා මේ වෙලාවේ කටයුතු කරගෙන යන්නේ අපේ අමාරු කාර්යයක් ආර්ථිකය ගොඩ ගන්න අවශ්‍ය කටයුතු කරමින් ඉන්න වෙලාවක්. අමාරුවෙන් ඉස්සරහට යන්නේ. ඒ වගේම රාජ්‍ය අමාත්‍යතුමා ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා මේ වෙනකොට ආරක්ෂක අමාත්‍යාංශයේ බර කරට අරගෙන ඉස්සරහට අරගෙන යනවා. පොලිස් ඩිපාර්ට්මන්ට් එක ගත්තොත් මහජන ආරක්ෂක ඇමතිතුමා ටිරාන අලස් මැතිතුමා ඒ ආකාරයෙන් කටයුතු කරගෙන යනවා. ලොකු අපරාධ රැල්ලක් මැඩින්න අවශ්‍ය කටයුතු කරමින් අලුත් ක්‍රමවේද අනුගමනය කරමින් ඉස්සරහට ගෙනියනවා. ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය මේ හැමෝම ගැන කතා කළා පෞගේ කාලේ 2009ට කලින් හොඳටම කතා කරා. මුළු රටම එකතු වුණා. මම දැක්කේ රටම එකතු වෙච්ච දවසක් තමයි 2009 එහෙම නැත්නම් 2007න් පස්සේ මේ යුද්ධය අවසන් කරන්න ඒ දැඩි තීන්දුව අරගෙන පස්වන විධායක ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා ඒ කටයුතු කිරීම සම්බන්ධව හැමෝම කතා කරා. ආරක්ෂක ලේකම් වර්ෂයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එදා ගත්ත තීන්දුව తీරන මුළු රණවිරුවන්ට එදා තිබ්බ තත්ත්වය කොහොමද මේ මනස හැදුවේ කියන එක හැමෝම කතා කරා. මොකද්ද අද තත්ත්වය? අද තත්ත්වය පාර්ලිමේන්තුවේ කාර්ක සභාවලටත් ගෙනල්ලා සමහර වෙලාවට රණවිරුවන් හැල්ලුවකට රැකවන විශේෂයෙන්ම යුද්ධයේ හිටපු දක්ෂ රණවිරුවන් හැලුවට ලක් කරන තත්ත්වයකුත් අපි දැක්කා. මේ කොහොමද මේ රණවිරුවන්ගේ මේ ස්ට්‍රක්චර් එක හැදිලා තියෙන්නේ? හැමෝම අතේ අවියක් තියෙනවා. අපි යුද බිමේදී අපි ඔවුන්ට අණ දෙනවා. නිලධාරීන් හැටියට හමුදා ප්‍රධානියාගේ ඉඳන් යුද හමුදාපති නම් යුද හමුදාවන යුද හමුදාපතිතුමා ඊළඟට ඩිව් කමාන්ඩර්ස්ලා ඊට පහලින් ඉන්න ඩිවිෂනල් කමාන්ඩර්ස්ලා බ්‍රිගේඩ් කමාන්ඩර්ස්ලා ඊට පස්සේ යුනිට් වල ඉන්න කමාන්ඩින් ඔෆිසර්ස්ලා ඊට පස්සේ ඔෆිසර් කමාන්ඩින් පැටරන් කමාන්ඩර්ස්ලා මේ ගොඩක් අය ඉන්න මේ ස්ට්‍රක්චර් එක ඇතුලේ. ඒ වගේම RSM කෙනෙක් ඉන්නවා යුනිට් එකේ සිසුනුලම් පාලනය කරන්න රෙජිමන්ටල් සාජන් මේජර් කියලා. ඊට පස්සේ වොරන්ට් ඔෆිසර්ස්ලා ගොඩක් මේ ස්ට්‍රක්චර් එක ඉන්නවා අන්තිමට ලාන්ස් කෝපරල් ඊළඟට සිසුනිලයා අවසානයේ ආධුනික සෙබල දක්වා තියෙනවා. මේ ස්ට්‍රක්චර් එක හදලා තියෙන්නේ. මේකට අවශ්‍ය පහසුකම් දීලා තියෙනවා එකින් එක. අපි පාර්ලිමේන්තුව ගත්තොත් පාර්ලිමේන්තුවේ කතානායකතුමාට තියෙනවා මේ අසලම නිවසක්. ඒ උට ඒ අවශ්‍ය කටයුතු සඳහා ඒ උට තියෙන බලතල සඳහා උට තියෙන වරප්‍රසාදයක්. හැබැයි අද කතා කරන වරප්‍රසාද ගැන හමුදාවල වරප්‍රසාද ගැන අමාත්‍යවරුන්ට වෙනම වරප්‍රසාද තියෙනවා. මම ඉන්න පසුබිල മന്ത്രിවරයෙක් හැටියට මම මෙතන ඉන්නේ මගේ සීට් එක. මට ගිහලා ඉස්සරහ ඉඳ ගන්න බෑ. ඒ තමයි ස්ට්‍රක්චර් එක හැදිලා තියෙන්නේ. හැබැයි මේක ගැන තමයි කතා කරන්න පුරුදු වෙලා තියෙන්නේ. මේක මම නම් දකින්න ලොකු කුමන්ත්‍රණයක්. විරෝධාර හමුදාවේ රණවිරුවන්ගේ මනස බිමට දාන්න නොයෙකුත් ආකාරයේ කුමන්ත්‍රණයක් තමයි දකින්නේ. මේක තමයි ඉස්සරහට යන්නේ. අද උදේ ඉඳන් සමහර කතා අහනකොට විපක්ෂයේ කතාව අහනකොට අපි දැක්ක දේවල්. ජනතා විමුක්තිපුරේ නායකයා අනුර කුමාර දිසානායක මැතිතුමා කියන දේවල්. ඔහුටත් පුළුවන් ඔහුගේ කැබ් එකෙන් මෙතනට එන්න නැතුව පයින් එන්න පුළුවන්. ගමේ ඉන්න අපේ ජෝතිපාල මහත්තයා වගේ. එයාට කැබ් එකක් නැහැ. හැබැයි මෙයාට කැබ් එකක් තියෙනවා නායකයා නිසා. ඒ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය පහසුකම් දීලා තියෙනවා. වරප්‍රසාද තියෙනවා. එහෙම තමයි හැදිලා තියෙන්නේ. හැබැයි මේක සිසුනුලයන් සහ නිලධාරීන් කියලා මේක බෙදන්න උත්සාහ ගැනීමක් තමයි මම දකින්නේ. මේක එච්චර හොඳ සෙල්ලමක් නෙමෙයි. මම කියනවා හමුදා හිටපු කෙනෙක් හැටියට මේක එච්චර නම් හොඳ සෙල්ලමක් නෙමෙයි. මේම කරන්න ගියොත් අනාගතයේදී මේ රටේ තත්ත්වය මේ ආරක්ෂාවට ඉන්න විරෝධාර රණවිරුවන්ගේ ඒ චිත්ත ධෛර්ය වැටුනොත් කිසිම දෙයක් කරගන්න බැරි වෙයි. අපි දැක්කා පහුගිය කාලේ වෙච්ච දේවල්. කොවිඩ් එකේදී මතක් කරා දැන් ආපහු රණවිරුවන් මතක් කළා දැන් Facebook එකේ යන්නේ ආපහු රණවිරුව දෙවිවරු වෙලා. එහෙම තමයි යන්නේ. Facebook එකේ අපි දකින්නේ. ඒ මොකද මේ කාලේ ආපදා කාලයක්. කඳු කඩාගෙන යනවා. ජල ගැලීම් කවුරුත් ඒකට මුණ දෙන්නේ නැහැ. 24 පැයේම ඉන්න රණවිරුවා තමයි මේවට මුණ දෙන්නේ. 24 පැයේම සේවය කරන රණවිරුවා. ඔවුන්ගේ වැටුප ඉල්ලලා කොයි වෙලාවකද උද්ඝෝෂණ කරන්නේ නැහැ. වෘත්තීය සමිති නැහැ. අසාධාරණකම් වුණා මේවා කියලා එළියට අවිලා කෑ ගහන්න බෑ. ඒක තමයි ස්ට්‍රක්චර් හදලා තියෙන්නේ. වැටුප ගත්තොත් එහෙම වෙන අසල්වාසී රටත් එක්ක වැටුප ගත්තොත් එහෙම ඒ අසල්වාසී රටේ හමුදාවේ ඒ රණවිරුවන්ගේ වැටුප එහෙම නම් හමුදාවල ඉන්න නෑ නිලධාරීන්ගේ සෙසුණියන්ගේ වැටුප 4 ගුණයකටත් වැඩි. මේක තමයි ඇත්ත. හැබැයි මේ දෙන දේ අරගෙන ඔවුන් නිශ්ශබ්දව වැඩේ කරගෙන යනවා. ඒ මිනිස්සයාට ගහනවා නම් ඒ මිනිස්සන්ට අපහාස කරනවා නම් මොකද්ද මේ தත්ත්වය? මේකද විය යුත්තේ? තව මොරාල් එක දීලා මේ රට ආරක්ෂා කරගන්න අවශ්‍ය ශක්තිය දෙන්න කියන්න ඕනේ. පාර්ලිමේන්තුවේ ඇවිල්ලා ඕන දෙයක් කතා කරන්න පුළුවන් කියලා ඒ හැම දෙයක්ම කතා කරන්න බෑ. අපි ඕපන් වෙන්න බෑ. ඊශ්‍රායලයේ තත්ත්වය කොහොමද අද? අද ඊශ්‍රායලයේ යුද්ධෙත් එක්ක පිටරටවල් වල ඉන්න වෛද්‍යවරු, ඉංජිනේරුවරු, මහාචාර්යවරු, ආචාර්යවරු ඔක්කොම රටට එනවා. ඇවිල්ලා හමුදාවට සහයෝගය දෙන්න එනවා. අවුරුදු 60 70 80 90 මිනිස්සු ඊශ්‍රායල් ජාතිකයන් ඇවිල්ලා ගබඩාවල හරි සහයක් දෙනවා. ගබඩාවලට ඇවිල්ලා හරි මේ යුද්ධය කරගෙන යන්න, ඒ රට බේරගන්න කියලා. රටට ආදරේ අය. ගරු මුලාසනාරුඩි මන්ත්‍රීතුමනි මේ රටට ආදරය කිරීම ඉස්සෙල්ලම උගන්වන්න ඕනේ මිනිසුන්ට. රටට ආදරය කරන්න උගන්වන්න ඕනේ. රටට ආදරය කරන්න උගන්වන්න ඕනේ පාර්ලිමේන්තුවෙම. මේ විපක්ෂයේ සමහර කතා ඇහෙනකොට අපිට හිතා ගන්න බෑ. එක එක විදියට කුමන්ත්‍රණ තිබ්බා. 2005ට කලින් යුද්ධය අවසන් කරන්න අවශ්‍ය ශක්තිය තිබ්බා. හමුදා ශක්තිය තිබ්බා. නියම නායකත්වයක් තිබ්බේ නැහැ. හමුදා ශක්තිය තිබ්බා ඒකයි මම කියන්නේ. ඒ හමුදාවේ හිටපු විරෝධාර රණවිරුවම තමයි යුද්ධය අවසන් කරේ 2009දී. වෙනස් වුණේ කවුද? ආණ්ඩුව වෙනස් වුණා. නායකත්වය වෙනස් වුණා. එහෙම තමයි යුද්ධය කරේ. ඒ කාලේ තිබුණ තත්ත්වය ඒකයි. ඉතින් ඒක නිසා අපි දකින්නේ පුදුම දෙයක් මේ වගේ තත්ත්වයකට පත් වෙනවා කියන එක අපිට මට නම් හිතා ගන්නවත් බෑ. ඉතින් විශේෂයෙන්ම දැන් විශාල ප්‍රමාණයක් ආබාධිත වෙලා ඉන්නවා. 14000ක් පූර්ණ කාලීන ආබාධිතයන්. රණවිරු සේනාවල් වල තාම නැගිට ගන්නවත් බැරුව ඇඳේ ඉන්නවා. නැගිට ගන්න බෑ උන්ට. සමහර අය ඇස් දෙක විතරයි වැඩ කරන්නේ. සමහර අය කිසි දෙයක් නැහැ. ඔය ඉන්න උඩ බලාගෙන. ඒගොල්ලන්ව බලා ගන්නවා. මිහිඳු සෙත් බැදුර, අභිමන්සලවල් වල ගිහලා බලන්න. ඒ තරම් කැපකිරීමක් කරපු රණවිරුවන් තමයි මේ ආකාරයෙන් කටයුතු කරන්නේ. කී දෙනෙක් මිය ගිය රණවිරුවන්ගේ දෙමව්පියෝ කී දෙනෙක් මැරුණාද? මගේ තාත්තා අම්මයි ඒ දුක විඳලා මැරිච්ච අය. මිය ගිය අය. මගේ බැච් ටොප් හිටියා සර කැප්ටන් සනත් වැවේගම. එයා මිය ගිහලා බොඩි එක අරගෙන එනකොට කඩුවෙල පාලමෙන් පැන්නේ එයාගේ තාත්තා. පැනලා එදා බේරගත්තා. දාන ඉවරලා ඇවිල්ලා එතනින් පැනලා මිය ගියා. ඒ පවුල විතරයි ප්‍රශ්නේ. ඒ පවුල නිසාද ඒ මැරුණේ? මේ රට බේරගන්න ගිහිල්ලා. අන්තිමට පවුලම විනාශ වෙනවා. මේක තමයි ඇත්ත. ඒක නිසා මේ කුහකන්දමේ මේ කටයුතු කිරීම හරිම අපරාධයක්. අපි දැක්ක 88 89 භීෂණයේ තිබ්බ ඔයල කරපු දේවල් අපි දැක්කා. අපේ ගෙදරටත් මගේ අයියා හිටියා වෙලාවේ හමුදාවේ. ඇවිල්ලා අපිටත් ලියුම් දුන්නා, රතු පාටින් ලියුම් දුන්නා, සීල් ගහලා ලියුම් දුන්නා, අයින් කරගන්න මරණය. අපි හැංගිලා හිටියා. මෙහෙම කාලවලුත් දැක්කා. 83 ජූලි කලබලයත් මේ රට කොහොමද ආවේ? 71 අපි අහලා තියෙනවා. මෙහෙම අමාරුවෙන් ගොඩ ආවේ රටක් මේක. දැන් ඇවිල්ලා සුදනෝගේ මෙතන ඇවිල්ලා කතා කරන දේවල් ඒකෙත් ගහන්නෙම හමුදාවට නම් මේකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. මේ වගේ තත්ත්වයක් ඇති වෙනවා නම් මේක ගැන විශේෂයෙන් අපි කටයුතු කරන්න ඕනේ. මේ ආරක්ෂා කරගන්න ඕනේ අපේ විරෝධාර රණවිරුවන්ව. ඒ නිසා මේ බෙදීම කරන්න අපි කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ. අපි වොන් උත්සාහ කරන්නේ බෙදන්න. මම දැක්ක සමහර මාලිමාවේ රැස්වීම් වල කතා කරනවා ඒ අපේම හිටපු නිලධාරීන් සමහර අය දුකෙන් ඉන්නවා හමුදාපතිකම හම්බුන්නේ නැහැ කියලා. සමහර අය නොයෙකුත් හේතු නිසා ගිහිල්ලා දැන් ගරහනවා හමුදාවට. සියලුම ඒ කියන වරප්‍රසාද ඔක්කොමත් අරගෙන ගිහිල්ලා දැන් කියන ඒක අසාධාරණයි. මම දැක්කේ සමහර කතා. මේවද කරන්න ඕනේ. එහෙම අයත් ඉන්නවා. අපේ රට පාවලා දීපු කොච්චර පිරිසක් ඉන්නවද? ඉතිහාසයේ ඉඳන් ගත්තොත් ඒ වගේ තත්ත්වයක් තමයි තිබ්බේ. ඒක නිසා මම හිතන්නේ අපි සියලු දෙනාම විශේෂයෙන්ම අවබෝධ කරගන්න ඕනේ දේ තමයි අපේ මේ රට ගමන් කරන්න නම් රට ආරක්ෂා කර ගැනීම අංක 1 විය යුතුයි. ඔවුන්ට ඒ ශක්තිය අපි ලබා දිය යුතුයි. අපි මෙතන පාර්ලිමේන්තුවේ කතා කරන්න වැරදි තිබ්බනම් කතා කරන්න කමක් නැහැ. හැබැයි සමහර දේවල් උපහාස අපහාස කිරීමෙන් ඔබතුමාට තව විනාඩි 2ක කාලයක් තියෙනවා. අපරාධයක් කරන්න. ඒක තමයි අපිට තියෙන දුක. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි, ගරු මූලසනාරුඩු මන්ත්‍රීතුමනි, අපි නොයෙකුත් නායකයන් දැක්කනේ අපි පෞකේ කාලවල. සමහර නායකයන් හිටියා ත්‍රස්තවාදීන්ව බැලන්ස් කරගන්න අවියායුධ දුන්නා. අවියායුධ දීලා බැලන්ස් කරගෙන ත්‍රස්තවාදීන් එක සතුරෙන් වැඩ කරන්නත් කට්ටියක් බලාගෙන හිටියා. එහෙම කට්ටියකුත් හිටියා. ඉතින් ඒක නිසා මේ රටේ කොයි විදිහේ කණ්ඩායම්ද මේ රණවිරුවන් මූලික කරගෙන කටයුතු කරන්න හිටියේ. ඒක නිසා මේවා ගැන විශේෂයෙන්ම අද ආහාර ගැන කතා කරා රණවිරුවෙන්. ආහාර අපේ සමහර වෙලාවට දැන් අපේ තියෙනවා එක විදියට ඔෆිසර්ස් මෙස් එක තියෙනවා. ඊළඟට තියෙනවා සායම් මෙස් එක තියෙනවා. කෝපරල් ක්ලබ් එක තියෙනවා. එහෙම සිසු නිලයන් ඒ විදියට බෙදලා තියෙන්නේ. ඒකේ ඕන කෙනෙකුට ඕන විදියට ආහාර ගන්න පුළුවන්. සැලරි එකෙන් එහෙම නැත්නම් වැටුපෙන් අඩු වෙනවා. සමහර දවස්වල අපේ වැටුප සමහර වෙලාවට බිඳුව එනවා. කට්ටිය ගෙනල්ලා අපිත් යාළුවෝ ඇවිල්ලා අපිට කන්න දුන්නොත් එහෙම අපිට බිඳුවක් එනවා. වැටුපක් හම්බෙන්නේ නැහැ. දැන් මෙහෙම වුණත් එහෙමනේ. මේ අපි පාර්ලිමේන්තුවට ගෙනල්ලා අපි කෑමක් දුන්නොත් එහෙම තව එක්කෙනෙක්ට රුපියල් 600ක් අපි ගෙවන්න ඕනේ. ඒ වගේ අපි විශාල ප්‍රමාණයක් ගෙනාවොත් අපේ මෙහෙන්දෙන් දීමනාවත් ඒකත් බිඳුව. කාලය අවසානයි. එහෙම තමයි තියෙන්නේ. ගරු මන්ත්‍රීතුමනි මට පොඩි වෙලාවක් දෙන්න. ඉතින් එම නිසා මම හිතන්නේ මේවා ගැන කතා කරන අපි උඩ බලාගෙන කෙල ගහ ගන්නවා වගේ වැඩක් තමයි මේ කරන්නේ. කොහොම වුණත් මම ශ්‍රී ලංකා පොලිසිය ගැන විශේෂයෙන් කතා කරන්න ඕනේ. ටිරාන අලසමැතිතුමා මේ වෙනකොට පාතාලය මර්ධනය කරන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ඒක විශේෂ දෙයක්. මේකේ මම ඔබතුමාට අපේ ටිරාන අලසමැතිතුමාට මේ වෙලාවේ මතක් කරනවා පොලිසිය ප්‍රොමෝෂන් සිස්ටම් එක හදන්න. මේකේ ක්‍රමවේදයේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම ඒක කතා කරන හැම වෙලාවෙම හමුදාන තියෙනවා මොන හරි වැඩක් වුණා මේන් ස්ට්‍රීම් කොමන් ස්ට්‍රීම් කියලා තියෙනවා. ඒ විදිහට තමයි හදාගෙන යන්නේ. උඩට යනකොට ඒ ස්ට්‍රක්චර් එක හරියට හදාගත්තේ නැත්නම් මේක කරන්න බෑ. ඒකෙන් ගොඩාක් දැන් මේ පොලිස් නිලධාරීන් දුකටපත් වෙලා තියෙනවා. මේවා ගැන කතා කරනවා. ඒ වගේම වැඩි කරා නම් දඩුවම් දුන්නා නම් ඒකට ප්‍රොමෝෂන් හරි නවත්තන ක්‍රමවේදයක් හදාගන්න ඕනේ. ඒකේ ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම. ඒ වගේම වැටුප ශක්තිමත් වෙන්න ඕනේ. පාර්ලිමේන්තුවේ පොලිසියේ ඉන්න අයට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අර VIP සිකියුරිටි එක වගේම MSD PSD වගේම තමයි ඒගොල්ලන්ටත් ඒක හැම වෙලෙත්තේ. මට පොඩි වෙලාවක් දෙන්න. ඒ වරප්‍රසාදෙන් නැහැ. ඒකත් ගෙවිය යුතුයි උණ්ඩ ඒ ගැනත් විශේෂයෙන්ම කතා කරන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම මේ දැන් සමහර දැන් අපේ ඒගොල්ලන්ගේ තියෙන සිස්ටම් එකට DIG ලා ඉන්න අවුරුදු 42 DIG ලා ඉන්නවා. තව අවුරුදු 18ක් තියෙනවා වැඩ කරන්න. තව අවුරුදු 18ක්. එතකොට තව අවුරුදු 18ක් තියෙනවා කියන්නේ එයාගේ ඊළඟ ප්‍රොමෝෂන්ස් කොයි විදිහට දෙන්නේ? ඒ ස්ට්‍රක්චර් එක හරියට හැදිච්ච නැති නිසා තමයි ඒ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. මේ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. විශේෂයෙන්ම මම එක දෙයක් කියනවා. විශේෂයෙන්ම අර නඩු සම්බන්ධව යනකොට එහෙම නැත්නම් නඩුවක් යාපනයේ හිටියා නම් OIC වෙලා එයාට අපව මොකක් හරි නිලධාරී තනතුරක හිටියා නම් එයා අපේ උදාහරණයක් ඇරෙන්න මණ්ඩල පොලිසියට වයිසෙලා ආවනම් ටික දවසකට පස්සේ නඩු වලට සියලු දේවල් වලට යන්න ඕනේ. ඒ හරියට ඒ වරප්‍රසාදේ නැහැ. ඒකට ඒ කිසි දෙයක් උන්ට අවශ්‍ය විදියට හම්බෙන්නේ අවශ්‍ය ප්‍රමාණයට හම්බෙන්නේ නැහැ. තමන්ගේ බෝලේ වගේ තමයි ඒ නඩු වලට යන්නේ. තමන් ඒ නඩු වලට ඉදිරිපත් වෙන්නේ මේ රට වෙනුවෙන් රාජ්‍ය වෙනුවෙන් සමහරලාට ඒ පොලිස් ඩිපාර්ට්මන්ට් එක වෙනුවෙන් ඉදිරිපත් වෙන නඩු වලට ඒ වගේ උන්ට ඒ හරි පහසුකම් නැතිකම ගැන විශේෂයෙන්ම මම මේ වෙලාවේ මතක් කරනවා ට්‍රැෆික් පොලිසියේ ඒ උන් ගැනත් විශේෂ අවධානයක් යොමු කරන්න මම එක මේ කියලා මම නවත්තන්නම්. කොච්චරම් අපහසුයෙන් දොන් ඉන්නේ. අවු ඇස්සේ පොලිසිය ඒ රාජකාරී සියල්ලම කරනවා. ඒ වගේම ඒ දූවිලි ඒ වගේම ඒ විෂ වායු සමග තමයි උන් ගමන් ජීවත් වෙන්නේ. උන්ට අවුරුදු 50 60 වෙනකොට උන්ට නොයෙකුත් ලෙඩ රෝග හැදෙනවා. නොයෙකුත් විදියට අපහසුතාව වලට පත් වෙනවා. ඒක නිසා වෙන ක්‍රමවේදයක් හදන්න ඔහුගේ සිස්ටම් එකක් මේ වෛද්‍ය නිලධාරීන්ගෙනුත් උපදෙස් අරගෙන පොඩි කාලවල් විතරක් ඒ ප්‍රදේශවල එහෙම නැත්නම් ඒ ට්‍රැෆික් පොලිසිය ඒ සේවය කරන්න සැලසුවොත් මම හිතන්නේ හොඳ තත්යකට පත් වෙන්න පුළුවන්. ඉතාම ස්තුතියි. ගරු එරාන් වික්‍රමරත්න මැතිතුමා